ලංකාවේ විවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වා පවතින විවස්ථාවට අනුව කටයුතු කරන ලැබුවා විශේෂයෙන්ම අද දිනේදී කතානායකතුමා අප විස අවසා සිටිනු ලැබුවා අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම අද දිනේදී සිදු වන බවට එතුමා විසින් අපට තහවුරු කරනු ලැබුවා මෙහිදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ අස්වීමත් සමග ඉදිරි යේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වන තුරු කාල සීමාව තුළ එම ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා යනුව විශේෂයෙන්ම අපි ත්‍රිවිධ හමුදාපතිවරුනුත් පොලිස්පතිතුමත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා සියලුම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඇඳවා එහිදී දේශපාලනයේ වශයෙන් ඉදිරි ජනාධිපතිතුමා පත් කර ගන්නා තුරු කාල සීමාවේ කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ අප වෙත දැනුම් දෙන ලෙස ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ තීරණ අද දිනේ සවස් භාගයේදී විශේෂයෙන්ම කතානායකවරයාත් පක්ෂ නායකවරුන් විසිනුත් රටේ මහජනතාව විසින් ප්‍රකාශ කරනු ලබන බවට අපිට විශ්වාසයි මේ අනුව අපේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තරුණ ජනතාවගෙමුත් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළා ඊළඟ ජනාධිපතිතුමා පත්වන තුරු ඉතාමත්ම සාමකාමීව රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම රටේ දේපල පෞද්ගලික හෝ රජයේ දේපල විනාශ නොකර මේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට රටේ සාමය පවත්වාගෙන යාමට ඔබගේ සියලුම ශ්‍රී ලංකා වාසී ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපට සහයෝගය ලබා දෙන්නට කියලා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.